ආයුබෝවන් නීල බබළු ටෙලි නාට්‍ය පූජා මහ මුහුද මැද කන්න බොන්න දෙයක් නැතුව හාමත් වෙලා අසත්‍ය වෙලා ඉන්නකොට පූජාගේ බෝට්ටුව මිනිසුන්ට හමු වෙලා පූජාව ස්පිරිතාලයකට ගෙනියනවා. ඉතින් මේ ගැන දැනගන්න කොළඹ පොලිසිය පූජාව කොළඹ ස්පිරිතාලයකට මාරු කරන්න උත්සාහ කළාට පූජාගේ මේ අසත්‍ය තත්ත්වය නිසා ඒ විදිහට වෙනත් ස්පිරිතාලයකට පූජාව ගෙනියන එක ප්‍රශ්නයක්. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පූජා මිය යයිද කියන එක. පූජා ගොඩක් අසාධ්‍ය වෙනවා. ඒත් මිය යන එකක් නම් නැහැ. මොකද මේ කතාවේ අබිමන් තවමත් එයාගේ ජීවිතේට හරියනම කෙනා තෝරගෙන නැහැ. අබිමන් සහ අමාය අතර තවමත් තියෙන්නේ යාළුකමක් විතරමයි. ඒ නිසා පූජට තවදුරටත් ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ එයාගේ අබිමන්ව ලබා ගන්න සටන් කරන්න. මේ හොස්පිටල් එක තියෙන්නේ තිස්ස මහලාමේ. ඒ නිසා මේ ස්පිරිතාලේ ගොඩක් ලොකු ආරක්ෂාවක් නැහැ. පූජට හොඳ වුණාට පස්සේ එයාට පැනගන්න ලොකු ඉඩක් තියෙනවා. පොලිස් ආරක්ෂාව දාලා තිබුණත් පූජට හැමෝගෙම ඇස් වහලා පණින එක ලොකු දෙයක් නම් නෙමෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.